අද අපි කතා කරන්න යන්නේ සීරෝ ලොගින් කියන සීරෝ ලොගින් කියන සී වල්නරබිලිටි එක එක්ස්ප්ලොයිට් කරගන්න කොහොමද කියන එක ගැන. මම සීරෝ ලොගින් කියන වල්නරබිලිටි එක මුලින්ම එළියට එන්නේ සැප්තැම්බර් මාසේ 2020. එතකොට ෆයර් ඇයි කියලා සයිබර් සිකියුරිටි කම්පැනි එකක් තියෙනවා. එයාලගේ රෙඩ් ටීම් එකේ ටූල්ස් එකක් සයිබර් ෆයර් ඇයි එකට ඇටෑක් කරලා ගාවා. ඒ ටික වලින් අරගෙන තියෙනවා. ඒ අරගත්ත ටූල්ස් වලින් එකක් තමයි එකකින් එක්ස්ප්ලොයිට් වෙන වල්නරබිලිටි එකක් තමයි සීරෝ ලොගින් කියලා කියන්නේ. මේකට අපි CVE එයාලා දීලා තියෙන NVD ඩේටාබේස් එකේ CVE ඩේටාබේස් එකේ ක්‍රිටිකල් වල්නරබිලිටි CVE එක එයාලා නේම් කරලා තියෙනවා. ඒක CVE 2020-1472 කියන නම් එක තමයි අවිලා තියෙන්නේ. ඒ වගේම CVSS ඒ කියන්නේ කොමන් වල්නරබිලිටි ස්කෝරින් සිස්ටම් එකේ එයාලා දීලා තියෙනවා 10න් 10ක ස්කෝර් එකක්. මේක ඒ තරම් වල්නරබිලිටි කියන්නේ බොහොම ටිකයි තියෙන්නේ. 10න් 10 තියෙන වල්නරබිලිටිස් මෙච්චර කාලෙක රිපෝට් කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් ඩේන්ජරස් වල්නරබිලිටියක් විදියට තමයි මේ සලකන්නේ මෙච්චර කාලෙක ආපු එක. මේකේදී ඇත්තටම ඇටෑක් වෙන්නේ data centers වල. ඒ කියන්නේ Windows servers වල Windows server 2012 R2 ගේ තමයි මම ඇටෑක් කරන්න යන්නේ. virtual machine එකක් හදාගෙන ඉතින් ඒක ඇත්තටම හැක් කරන්න හොඳ නැහැ තියෙනවා. හොඳ නැහැ කියන්නේ නරක තමයි කරන්නේ කරන්නේ නැහැ සීන් නැහැ. කොහොමද NTLM කියන්නේ new technology new technology LAN manager කියන එක තමයි මෙතනදී මේ service එකට තමයි ඇටෑක් එකක් වෙන්නේ. එතකොට ඔතෙන්දී වෙන්නේ ඇත්තටම මෙතන කියන්නේ ලොගින් ප්‍රොසෙස් එකක් නේද. ලොගින් ප්‍රොසෙස් එකේදී සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ ඉනිෂියේෂන් වෙක්ටර් කියන එක. සාමාන්‍යයෙන් තියෙන්න ඕන random numbers. ඉනිෂියලයිසේෂන් වෙක්ටර් එක සාමාන්‍යයෙන් තියෙන්න ඕන random numbers වලින් තමයි තියෙන්නේ. ඒ මේ ඇටෑක් එක කරාට පස්සේ වෙන්නේ මේ ඉනිෂියේෂන් වෙක්ටර් එකේ තියෙන ඔක්කොම numbers ටික zeros වෙනවා. 0 වලින් රීප්ලේස් වෙනවා. එතෙන්දී වෙන එක තමයි ඇත්තටම වෙන්නේ. අපි දැන් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මොන දේ කරන්න කලින් අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් පිර අප්ඩේට් එකක් ගන්න. මොකද අපි කාල් ගන්න දෙන එක නිසා කියන්නේ මේ පිටි අප්ඩේට් එකක්ද. ආයේ ආයෙත් වැදුනා මේ පිටි අප්ඩේට් එකක් දෙන්න ගන්න. සුදු දෙන්නේ අර අලුතෙන් කාලි වර්ෂන් එකේ රවුන්ඩ් එක නැති. ඒ ඔලි ගෙසත් ගවුලක් ප්‍රශ්න නැගටුවක් කරගන්න. ඒකයි හරි අප්ඩේට් දුන්නාට පස්සේ අපිට දැන් ඊළඟ වෙන ප්‍රශ්නයක් තමයි ඉන් පැකට් තමයි ඉන් පැකට් කියලා රගේජ් එක අපි අයින් කරගන්න. මොකද GitHub එකේ තියෙන ඔපරේෂන් එක ඉන් පැකට් එකේ අපි ඒක තමයි පාවිච්චි කරන්නේ මේ වෙලේට. ගොඩක් ස්ක්‍රිප්ට්ස් රන් ගන්න ඒ ඉන් පැකට් එක තමයි සාමාන්‍ය පාවිච්චි කරන්නේ. ඉන් අපි ඒක අයින් කරගමු ඉස්සෙල්ලම. සර්ච් එකක් දෙන්න ඕනේ. සර්ච් කරනවා කියලා කියන්නේ සාමාන්‍ය සිංහලෙම කිව්වොත් නේද සම්පූර්ණ සුද්ධම කරලා ගන්න. ඉම්පැකට් ස්ක්‍රිප්ට් සයින් කරමු. ඉතින් Python 3 ඉම්පැකට් කියන පැකේජ් එකත් අපි අයින් කරමු. වයිට් සූල දෙන්න. සූල කියන්නේ ඒ රූට් එක දෙනවා රූට් එක දෙනවා. සාමාන්‍යයෙන් මේ පළවෙනි පාර මේක අයින් කරන මම ඒක බලන්න. පින්ග පොඩි ගන්නක් ඉන්නේ නැත්නම් සාමාන්‍ය 73 MB විතර වෙනවා. රිමූව් ඉදි සයිස් එක. ඔබට පැකේජස් තියෙනවා. ඊට පස්සේ ආවොතම ඉතුරු වෙච්ච ඩිපෙන්ඩෙන්සිස් ඉන්ස්ටෝල් වෙච්ච ඉතුරු වෙලා තියෙනවා අපි ඒවත් අයින් කරනවා. මේකටත් අපි කරනවා sudo abt auto remove කියන කම්පැනි. yes මේකස් කමකට හරිය. දැන් අපි ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා net එකෙන්. ඉන්ටර්නෙට් එක අපි ඉස්සෙල්ලා කිව්වා ඉන්ටර්නෙට් එක ගන්න ඕන GitHub එක. ඉන්ටර්නෙට් කියලා Google search කරා නම් මේක සෙට් කරනවා ගන්න. ඒක වාර කික් කරනවා.
എവിടെയും കഴിയുന്നുള്ളൂ. കോപ്പി ചെയ്താൽ മതി. ഈ ക്ലോണിനെ കാണുന്ന ഡി എൻ എസ് പൈതൻ ഗൂഗിൾ കറാമ ഡി എൻ എസ് പൈതൻ ഡി എൻ എസ് പൈതൻ മീറ്റപ്പ് കൊണ്ട് മീറ്റപ്പ് ലിങ്ക് ഡി എൻ എസ് പൈതൻ ക്ലോൺ എക്സ്പ്ലോയിറ്റ് കരകാരണം ഗിറ്റ്ഹബ് ഇത് ആരാധന മാറുകയാണ് സ്ക്രിപ്റ്റ്സ് ലീല ചെയ്യുന്നത് സ്ക്രിപ്റ്റൊക്കെ ഡൗൺലോഡ് കരകാരണം ഗിറ്റ്ഹബ് സക്സസ്ഫുൾ
කියන්න සීරෝස් වලට ඉස්සලා ජීවත් වගේ ඔක්කොම සීරෝස් වලට රීප්ලේස් කරලා දෙන්න දැන් අර රෑන්ඩම් නම්බර්ස් නෑ දැන් ඔක්කොම තියෙන සීරෝස් වලට දැන් අපි කරන්නේ සූලෝ සීක්‍රට් කම්පයිල් SPC දීලා මේක ඉම්පැක්ට් එකේ තියෙන ස්ක්‍රිප්ට් එක ඒක වාසි කරනවා ඒක රූට් එකේ යස වන කරනවා ඊට පස්සේ මේ කිසිය ඩොමේන් එක ගන්න ඩොමේන් නේම් එක වෙන්නේ ඩොමේන් නේම් එක දෙදින ඔබයි ඩොට් ලෝකල් ලයික් කරන්න පාවිච්චි කරන්න ගමන නැස්සේ ඩොල මාර්කට්ෝසඩි මෙතන පාස්වර්ඩ් ඉල්ලන්නේ මෙතනදි පාස්වර්ඩ් අතරම ඉල්ලන්නේ අර මැෂින් එකේ පාදගෙන අපි ඩේටා සෙන්ටර්ගේ පාස්වර්ඩ් ඩේටා සෙන්ටර්ගේ පාස්වර්ඩ් අපි දැන් ටික් කරගන්න සීරෝස් වලට රීප්ලේස් කරලා දෙනින්න අපි මෙතන දැන් ජස් එන්ටර් වන එන්ටර් ප්‍රෙස් කරන්න ඕන ඒක ලම් වෙනවා ඩේටා එක අපි මෙතන ඉත ඕන වෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් එකේ හෑෂ් වැලියු එක ඇඩ්මිනිස්ට්‍රේටර් හෑෂ් වැලියු එක අරගෙන අපි ඒක විතර කොපි කරගන්න ස්ක්‍රිප්ට් එක ගන්න ගන්න wmy.exec.py කියලා පාවිච්චි ස්ක්‍රිප්ට් එකක් තියෙන ඒකේ අපි ආව ඩොමේන් එක ස්ක්‍රිප්ට් එක යෝසය යූසර් නේම් එක කියන්නේ යෝසය ඇඩ්මිනිස්ට්‍රේටර් නේම් එක ගන්න ඇඩ්මිනිස්ට්‍රේටර් ප්‍රිවිලේජ් කියනවා ඇඩ්මිනිස්ට්‍රේටර් ඇඩ්මිනිස්ට්‍රේටර් ऐसे एक आईडी एड्रेस के अंदर ये तो बस हैश है की है ये अब ये कॉपी करके तो हैश ले लेना बेस को एंड्रॉइड इधर बस स्क्रिप्ट रन ना अब इधर दी यहां सी प्रॉम्प्ट का के कहने अब इधर रन चीज के अतुल इनमें अब ये अतुल अतुल इनमें ये वाला ये हुआ मैं ये मेन एडमिनिस्ट्रेटर අරගෙන ෂුවර් නෑ වගේ නම් කාටද මේ දින නම් ඉස්සෙල්ලා ලංකර ස්ක්‍රිප්ට් එක ෂුවර් නෑ වගේ නම් මම තේ ටර්මිනල් එක ඕපන් කරලා අරගෙන මේ ඕනමයි කියලා කුල ඒ කියන්නේ මේ ඉන්නේ ඒ ෂුවර් නෑ වගේ නම් ගූගල් ස්ටුඩියෝ එක නතරද හැක් කීමක් සිද්ධලා තියෙනවා කියන්නේ මම කියන්නේ මචන්ත් අර යෝනම කියලා එතකොට දන්නවා සර දන්න සී ගත්තවා එතන ඩයිල දැන් සී එක ඉන්නේ අපි සීඑම් බී එකක් කියලා අපි දැන් මෙතන ඇතුලේ ඉන්නේ අපි දැන් පොඩ්ඩක් කන්න වැඩි කර ගන්නවා ඉතින් අපි රෙජිස්ටර් ග්‍රම් එකක් තමයි ගන්න ඕනේ රෙජිස්ටර් එක ඩම්ප් කර ගන්න අපි සිස්ටම් එක සිස්ටම් ඩොට් සේව් කියලා සේව් කරනවා. ප්‍රෙසන්ට් එක ගන්න. සිස්ටම් එක ගන්න. සිස්ටම් ඩොට් සේව්. ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් ගත්තාගෙන එකන් ඩිලීට් කරලා දැන් ඔය තියෙන ට්‍රේස් එක තියෙනවා. ඒකයි සිස්ටම් ඩොට් සේව්. මේ දෙනවා අපි තව රෙජිස්ටර් ඩම්ප් එකක් ගන්නවා. අපිට ආවම සිකියුරිටි සිකියුරිටි එක ගන්නවා රෙජිස්ටර් එක SQL
security. Let's save here. I have done the market security. Okay, let's save here. So we can make slash add domain domain admin අපේ අලුතින් හදාගත්ත admin account එක zero admin නම දාගන්න add domain page successful දැන් අපි මේ exit කරනවා මොකද cmd cross වෙනවා ඊට පස්සේ අපි tao feature grant එක use කරන්න ඕන sudo secret run by sam would say we can security dot save again system dot save one as a local දැන් අපිට මෙතනින් හම්බ වෙනවා මැෂින් එකේ ඇඩ්මින් ගේ පාස්වර්ඩ් එකෙන් හෙක්ස් වලින් මේක අපි නෝට් ඩවුන් කරලා තියාගෙන නැත්නම් කොපි කරලා ගන්න අරගෙන මේ හෙක්ස් එක අපි අරගෙන දැන් මෙතනින් යනවා ෆයිලෙන් මොකද දැන් අපි දැන් සීරෝස් වලට දාලා තියෙනවා ඇත් ඇඩ්මින්ට දැන් මෙතන ඉඳි පාස්වර්ඩ් එක ගන්න බැරි වෙනින්නේ නැහැ View traces and close color than hacker in air again. Hacker in air in the item 3 reinstall original password. You got an idea. Then maybe Matagat and whatever. Then let's give them the reinstall original password. By script on API is cut. Maybe Python. 3 minutes to It was a DC in it by name. Success. The DC machine should be restored to its original value. You might want to seek them again to check. Now we have to check again. Now we have to check the color. We check the color. We have to see the color. Yes, DC. We have to see the password. We have to see the enter press. We have to see the medium. බල දැන් ආයේ තියන්නේ ඔරිජිනල් වැලියු එක කියන්නේ කලින් තිබුණ පාස්වර්ඩ් එක තමයි දැන් තාම. ඉතින් දැන් අපි කවුරුත් හැක් කරේ නැහැ වගේ තමයි සීන් එක වෙන්නේ. ඊට පස්සේ දැන් අපි මෙතන account එකක් හදුවානේ දැන් අපි මේ වැඩේ වෙනවාද කියලා අපි හරියටම චෙක් කරගන්න. අපි ආ මෙතනින්
Windows server එකට මගේ server machine එක අරගෙන server machine එකයි බලන්න ඕනේ. දැන් අපි view pass username එකක් අපි හදමු. user account එකක් හදමු. user account එක ගන්න. ඊට password දෙන්න දුන්නා ඉතින්. මේක මරම ආවම දෙක ඉස්සෙල්. මේක හරියම දැක්කේ. අල්ලේ හරි මෙතනදී 1 2 3 4 තම පාස්වර්ඩ් එක 0 admin තමයි අලුත් admin account එක. බලන්න මේ වෙනන්නේ. මෙතන අපි input එකක් දෙනවා මේ password එක control read වෙන්න ඕනේ. අද user ගිහින් 0 admin hello මේ භාවිතන පාස්වර්ඩ් එක මේක වැඩ කරන්න වැඩ සෙට් ටඩි මොනසේ කලින් සාමාන්‍ය සර්වර් කවදාවත් ෂට් ඩවුන් කරන්න හේතුවක් නැතුව කියලා කියන්නේ ඒකයි වරකින් මේ සිද්ධිය අපිට චෙක් කරගන්න පුළුවන් ටූල්ස් වලට ගිහිල්ලා සර්වර් මැනේජ් ඩෑෂ්බෝඩ් එකේ tools වල activity users and computers field මෙතන දැන් domain control එකේ තියෙන users කියන users වල අපි දීපු 0 admin කෙනෙක් ඉන්න 0 admin ඉන්න 0 admin ගත්තට පස්සේ අපිට පුළුවන් යා member of එකේ ගිහිල්ලා domain admins කියන එක යා member කෙනෙක්. ඉගෙන ගන්න අපිට ඕනම දෙයක් administrator විදියට මේක form change එකක් අපිට කරන්න ඕන. ඒක තමයි zero login exploit එක. ඒකට exploit එක 10න් 10ක CVSS rating එක දුන්නේ ඇයි කියලා. දැන් තේරෙනවා. So subscribe කරලා දා like.